ලෝකය තුළ නොනැසී රැකුණේ ශක්තිමත් හෝ බුද්ධිමත් ජීවීන් නොවේ. වෙනස් වන පරිසරයට අනුවර්තනය විය හැකි ජීවීන් යනුවෙන් චාල්ස් ඩාවින්චි කළ ප්‍රකාශයට කදිම නිදසුනක් සැපයිය හැකි. ඒ වගේම ඇමරිකාව, කැනඩාව වගේ රටවල පුවත් මවන ශ්‍රී ලංකාවේ ඉපිද ලොවක් හඳුනන සුපිරි කෝටිපති චමත් පලිහපිටිය ගැනයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. The biggest risk is not taking any risk. ජීවිතයට අවදානමක් නොගන්න එක තමයි ලොකුම අවදානම. මේ Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ වචන. ඔහුගේ Facebook ආයතනය ඔහුව ලෝකයේ පළමු බිලියනපතියන් දස දෙනා අතරට යවයි කියා ඔහුවත් නොසිතන්නට ඇති. විටෙක මේ Facebook සාර්ථකත්වය පිටුපස් සිටි චමත් පලිහපිටිය අවදානම් ආයෝජනවල රුසියෙකු ලෙසයි ලෝකයා හඳුන්වන්නේ. ඔහුට තවමත් වයස අවුරුදු 44යි. ඔහු දක්ෂ ආයෝජකයෙක් සේම ව්‍යවසායකයෙක්ද වෙනවා. 2007 වර්ෂයේ සිට ව්‍යාපාරික සේවයේ නිරත වන මොහු දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවරයෙක්ද වෙනවා. ඒ වගේම සෝෂල් කැපිටල් ආයතනයේ ආරම්භකයා මෙන්ම වත්මන් CEOද මොහු. කලක් මොහු Facebook හි ඉහළ තනතුරක් දැරූ අතර ලෝ ප්‍රකට ගෝල්ඩන් ස්ටේට් වෝරියස් පැසිපන්දු සමාජයේ ඉහළම තනතුරක්ද හොබවයි. විටෙක ඇමරිකානු ආණ්ඩුකාර ධුරයට පවා පරන් කිරීමට උත්සාහ කළ මේ අපූරු මිනිසා වෙන කිසි නොව ලොව හඳුනන චමත් පලිහපිටියයි. 1976 සැප්තැම්බර් 3 දින මෙරටදී උපත ලද චමත් පලිහපිටිය තම කුඩා වයසේදීම කැනඩාවට සංක්‍රමණය වෙනවා. ලිස්ගර්හි මූලික අධ්‍යාපනය ලැබූ චමත් වෝටර්ලූ හිදී තම උපාධිය සම්පූර්ණ කරමින් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසුම අතර ඇමරිකානු මාධ්‍ය පවා ඔහුව හඳුන්වන්නේ අවදානම් සහිත ආයෝජනයන් සිදු කර සාර්ථක වන්නෙකු ලෙසයි. 1999 තම ඉලෙක්ට්‍රොනික උපාධිය හමාරකොට රැකියාවකට එක් වූ ඔහු Facebook හා සම්බන්ධ වන්නේ 2005 වර්ෂයේදීය. වසර 6ක් Facebook හි සේවය කළ ඔහු 2011 වර්ෂයේදී සෝෂල් කැපිටල් පාර්ට්නර්ශිප් නම් ආයතනය ආරම්භ කළේය. 2015 අලුත්තුණු සෝෂල් කැපිටල් වූ චමත්ගේ ව්‍යාපාර ජාලය නිසාම 2017 ස්ලැක්හි අධ්‍යක්ෂක මණ්ඩලයටද ඇතුළත් වූ අතර ඔහු කැලිෆෝනියා ප්‍රාන්තයේ වඩාත්ම බලපෑමක් කළ හැකි පුද්ගලයෙකු ලෙසද හඳුන්වනවා. ඒ වගේම චමත්ගේ අනෙක් විශේෂත්වය වන්නේ ඔහු සතුව ඇති විශාල බිට්කොයින් ප්‍රමාණයයි. 2010 වර්ෂයේදී ඩොලර් 1000කට මිලටගත් බිට්කොයින් අද වන විට අති විශාල අගයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයන් පවසන ආකාරයට ලොව පළමු ට්‍රිලියනපතියා වීමේ වැඩි අවස්ථාවක් චමත් පලිහපිටිය සතු වෙනවා. එය ඉදිරි වසර කිහිපය තුළ බිට්කොයින්හි අගය මත තීරණය වනු ඇත. අද සවිශාල ධනවතෙකු මෙන්ම අවදානම් සහිත ආයෝජන සිදු කරන්නෙකු ලෙස ප්‍රචලිත චමත් පලිහපිටිය හැකි සෑම් විටම අලුත් පරපුර සමග තම දැනුම බෙදා ගන්නටත් අමතක කරන්නේ නැහැ. ඔයා අලුත් කෙනෙක් නම් බින්දුවෙන් පටන් ගන්න. බින්දුවෙන් එකට, ඒක තමා ආරම්භය. මේ චමත්ගේ වචනයි. ලංකාවේ නම ලෝකයට අරන් දැනට ලෝක වෙළඳපොළට විශාල බලපෑමක් කළ හැකි සේම ඇමරිකාවේ කැලිෆෝනියාවල ජීවත්වන බලවත්ම පුද්ගලයා ලෙසත් චමත් පලිහපිටිය හඳුන්වන්නට පුළුවන්. ඉතින් යාළුවනේ, ඔයා චමත් ගැන දන්න දේවල් මොනවාද? ඒ වගේම ලෝකය වෙනස් කරන්න ඔයාගේ බලාපොරොත්තු පුංචි කමෙන්ට් එකකින් සඳහන් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.